ඊශ්‍රායලයේ බිහි වූ දා පටන් ඊට එරෙහිව යුද ප්‍රකාශ කළ බලවත්ම අරාබි රාජ්‍ය වූ ඊජිප්තුව ඊශ්‍රායලයට සමගින් වර්ෂ 1978 දී ස්ථිරසාර සාමයක් ගොඩනගා ගන්නට සමත් වූ පසු පලස්තීන ජනයාගේ දේශපාලනික ස්වාධිපත්‍ය වෙනුවෙන් සටන් කළ පලස්තීන විමුක්ති සංවිධානය තම සන්නද්ධාංශ විශාල වශයෙන් ලෙබනනය තුල ස්ථානගත කරන්නට වූයේ ඒවට මිටත් ඔවුන් ජෝර්දානිය සමගින්ද විරසකයක් නිර්මාණය කරගෙන තිබූ පසුබිමකයි එහිදී සිරියානු හමුදාවේ සහාය ලැබූ පලස්තීන ගරිල්ලන් ලෙබනනෙන් පළවා හැරීමේ අරමුණ ඇතිව ආක්‍රමණයක් සැලසුම් කරන්නට ඊශ්‍රායල් හමුදා කටයුතු කළ අතර එය දියත් කිරීම සඳහා සාධාරණීකරණය කළ හැකි මට්ටමේ හේතුවක් වර්ෂ 1982 දී ඔවුන්ට ලැබුණා ඒ අනුව ඊශ්‍රායලයේ විසිනෙම වසරේ ජූනි මාසයේදී ලෙබනනය ආක්‍රමණය කොට බීරූට් අකනුවර දක්වාම බලය පතුරවන්නට සමත් වූ අතර පලස්තීන විමුක්ති සංවිධානයේ මූලස්ථානය පවා ටියුනීසියාවට ගෙන යන්නට තරම් එම ආක්‍රමණය බලවත් එකක් වුණා වර්ෂ 1982 සිට 2007 වසර 18ක් මුළුල්ලේ දකුණු ලෙබනනයේ පාලනය ඊශ්‍රායලයේ වෙත පවරා දුන් ඔපරේෂන් පීස් ෆෝ ගලීලී එසේත් නැතිනම් ගලීලියේ සාමය සඳහා වූ මෙහෙයු මහා ගැට ගැසුන සංග්‍රාමික හා දේශපාලනික සිදුවීම් දාමය පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ අරාබි රාජ්‍යයක් වුවද ලෙබනනයේ වර්තමාන ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ක්‍රිස්තියානින් වීම එහි වාර්ගික සංයුතිය ඓතිහාසික වශයෙන් පරිණාමය වූයේ කෙසේදැයි වටහා ගන්නටත් ජෙරුසලම් ආශ්‍රිතව අරාබි ජනාවාස මෙන්ම වෙනත් ජනවර්ගවලට අයත් ජනාවාසයන්ද තිබූ බවටත් කදිම සාක්ෂියක්. ඒ කෙසේ වුවද ඊශ්‍රායලයේ බිහිවීම නොපිළිගැනීම හේතුවෙන් ආරම්භ වූ එදිරිවාදිකම් අන් අරාබි රාජ්‍යයන්ට මෙන්ම ලෙබනනයටද එකසේ බලපෑ බව ඔබ මේ වන විටත් හොඳින්ම දන්නා කාරණයක්. 1948 දී ඇවිල ගිය පළමු අරාබි ඊශ්‍රායල් යුද්ධයට මැදිහත් වීමෙන් පසුව ඊශ්‍රායලයක් සමගින් ඇවිල ගිය සංග්‍රාමවලට ලෙබනනයේ ඍජුව මැදිහත් නොවුවද ඔවුන් ඊශ්‍රායලයේ උතුරු දිග දේශ සීමාව ඔස්සේ මායිම් වී තිබීම හේතුවෙන් එම අර්බුදවල බලපෑමට දිගින් දිගටම යටත් වන්නට සිදු වුණා. විශේෂයෙන්ම වර්ෂ 1968 පමණින්ද පලස්තීන විමුක්ති සංවිධානයේ සන්නද්ධ කණ්ඩායම් සහ වෙනත් පලස්තීන කල්ලි උතුරු දිග ඊශ්‍රායලයට පහර එල්ල කිරීමේ අභිප්‍රායෙන් දකුණු දිග ලෙබනනයේ ස්ථානගත වීම වැදගත් සිදුවීමක් වූ අතර බොහෝ අවස්ථාවල ඊශ්‍රායල් සිවිල් වැසියන් ඔවුන්ගේ ඉලක්ක බවට පත් වුණා. ඊශ්‍රායල් භූමියට පහර දීම පමණක් නොව ඊශ්‍රායලෙන් පිටත ලොව පුරා ජීවත් වූ යුදෙව්වන් ඉලක්ක කරමින් එම වකවානුවේ දියත් වූ ප්‍රහාරයන් බොහෝමයක් සැලසුමේ සිට පහර දීම දක්වා සියල්ල මෙහෙයවූයේ දකුණු ලෙබනනයේ සිටයි. මෙවන් පසුබිමක් තුල වර්ෂ 1970 සැප්තැම්බරයේදී ජෝර්දාන හමුදා සහ එවක ජෝර්දානයේ සිට ක්‍රියාත්මක වූ පලස්තීන විමුක්ති සංවිධානයේ සටන්කරුවන් අතර දරුණු සටන් මාලාවක් ඇවිල ගියා. සැප්තැම්බර් මාස 6 වනදා විදේශ මගීන් පිරිසක්ද සමගින් ගුවන් යානා 3ක් අත්අඩංගුවට ගන්නට සටන්කාමින් කටයුතු කළ අතර ජෝර්දාන රජයට ඉල්ලා අස්වීමට බලකරවීමේ මෙවලමක් ලෙසින් එය කේවල් කිරීමේදී යොදා ගන්නට පලස්තීන විමුක්තිකාමීන් තීරණය කොට තිබුණා. කෙසේ නමුත් පසු කාලීනව කළු සැප්තැම්බරය යනුවෙන් ව්‍යවහාරයට ආ මෙම සිදුවීම් මාලාවෙන් පලස්තීන විමුක්ති සංවිධානය පරාජයට පත්වීම හේතුවෙන් විවිධ සංවිධාන යටතේ සටන් වැදුන ගරිල්ලන් 3000ක පමණ පිරිසක් අසල්වැසි ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශ වෙත පලා ගොස් රැකවරණ සලසා ගන්නට වුණා. එයද ලෙබනනය ඊශ්‍රායලයට සමගින් පවත්වාගෙන ආ සම්බන්ධතාවයන්හි ස්වභාවය වෙනස් කරවීමෙහිලා තීරණාත්මක බලපෑමක් සිදු කළ අතර පලස්තීන දේශපාලනික සටන් ව්‍යාපාරය ලෙබනනය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත වන්නටත් ලෙබනනයේ සිට ඊශ්‍රායලයේ වෙත පහර දීමේ උපක්‍රමික ස්ථාවරයක් වෙත මාරුවන්නටත් එම සිදුවීම හේතු වුණා. එසේ නමුත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ප්‍රතිචාරය කිසිදු සමාවක් නොදෙන සුළු එකක් වූ අතර හඳුනාගත් පලස්තීන විමුක්ති සංවිධානයේ කඳවුරු සහ මර්මස්ථාන ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඔවුන් යොමු වුණා. වර්ෂ 1968 සිට 1977 දක්වා දශකයකට ආසන්න කාලයක් තුළ ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයේ වෙත එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් දකුණු දිග ලෙබනනයේ ජීවත් වූ ෂියා මුස්ලිම්වරුන් ලක්ෂ 3කට අධික පිරිසක් ඔවුන්ගේ ජන්ම භූමිවලින් පලා ගොස් අවතැන් වූවන් බවට පත් වුණා.
ඊටමතරව ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් වූ ලෙබනන් ස්ථාවරය රට තුල දෙයාකාර වීම හේතුවෙන් ලෙබනනයේ අනාගත සිවිල් යුද්ධයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් වූ බවත් කිව යුතුයි. මන්දයත් ලෙබනනයේ බහුතරය වූ මුස්ලිම් ජනයා දැඩි ඊශ්‍රායල් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියදී එම ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වූ මැරොනයිට් සහ බ්‍රූස් නම් ක්‍රිස්තියානි ජනයාගේ පක්ෂපාතීත්වය හිමිව තිබුණේ ඊශ්‍රායලයටයි. කෙසේ වුවද වර්ෂ 1977 නොවැම්බරයේදී ඊශ්‍රායල් ජාතිකයන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ පලස්තීන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර නිසා ලෙබනන් ජාතිකයන් 70 දෙනෙකු ඝාතනයට ලක්වීම දෙපාර්ශවය අතර යුද උණුසුමක් නිර්මාණය කළා. ඉන් අනතුරුව වර්ෂ 1978 මාර්තු මාස 11 වනදා දලාල් මුග්‍රාවි නම් පාටා සංවිධානයට අයත් වයස අවුරුදු 19ක් පමණ වූ සටන් කාමිනීකගේ නායකත්වයෙන් යුත් 11 දෙනෙකුගෙන් සමන්විත පලස්තීන ගරිල්ලන් පිරිසක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනුවරට කඩා වැදී එහි මුහුදු වෙරළක සිට ඇමරිකානු ජාතික සංචාරකයෙකු මරා දමා බස් රථ දෙකක් පැහැරගෙන ඉන් අනතුරුව හතර අතට වෙඩි තබමින් පුද්ගලයින් 38 දෙනෙකු මරා දැමීමේ සිදුවීම දරුණු ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාරයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කළා. ඝාතනය වූවන් අතරින් 13 දෙනෙකු කුඩා දරුවන් වූ අතර තවත් පුද්ගලයින් 76 දෙනෙකුට තුවාල සිදු වුණා. මේ සියල්ලට ප්‍රතිචාර වශයෙන් මහා පරිමාණ ආක්‍රමණයක් සැරසුම් කළ ඊශ්‍රායල් ආරක්ෂකංශ වර්ෂ 1978 මාර්තු මාස 14 වනදා ලිටානි අනුවෙන් නම් කළ එම මෙහෙයුම දියත් කරනු ලැබුවා. එහි අරමුණ වශයෙන් ඊශ්‍රායල් ලෙබනන් දේශ සීමාවේ ස්ථානගතව සිටින පලස්තීන විමුක්ති සංවිධානයේ සටන්කාමීන් පළවා හැරීමත් එවක ඊශ්‍රායලයේ මිතුරෙකු වශයෙන් කටයුතු කළ දකුණු ලෙබනන් හමුදාව නැමැති ක්‍රිස්තියානි අර්ධ හමුදාවට මුස්ලිම් සටන්කාමීන්ගෙන් එල්ල වෙමින් තිබූ තර්ජනයන් ඉවත් කරවීමත් සඳහන් වුණා. හඳුනාගත් පලස්තීන සටන්කාමී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කොට සතුරු ප්‍රහාරක හැකියාව අඩපණ කිරීමෙන් පසු ගොඩබිම් මෙහෙයුම දියත් කරනු ලැබුව අතර සතියක පමණ කාලයක් තුල ලෙබනනයේ ලිටානි ගංගාව දක්වා වූ සියලුම ප්‍රදේශ අල්ලා ගන්නට ඊශ්‍රායල් හමුදාව සමත් වුණා. එමෙන්ම ඊශ්‍රායල් පැරෂූට් බටයින් යොදවා පසුබසින සටන්කාමීන් ලිටානි ගංගිවුරට කොටු කර ගන්නට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ. එමෙන්ම ඇමරිකාවෙන් ඊශ්‍රායලය වෙත ලබා දී තිබූ පොකුරු බෝම්බ අදාළ එකඟතාවලට පිටින් භාවිතා කිරීම සහ ඊශ්‍රායලයට හිතවත් ලෙබනන් අර්ධ හමුදා වෙත ලබා දීම හේතුවෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දහටගත්තා. ඊට හේතු වූයේම පොකුරු බෝම්බ ලබා දීමේදී ඒවා භාවිතා කළ හැක්කේ ඊශ්‍රායලයට එරෙහිව එල්ලවන ප්‍රහාරයකදී ආරක්ෂක කර්තව්‍ය සඳහා බව සඳහන්ව තිබූ නමුත් ඊශ්‍රායලයේ මෙහිදී ආක්‍රමණික කටයුත්තටද එම බෝම්බ භාවිතා කළා පමණක් නොව තුන්වන පාර්ශවයක් වෙතද ඒවා ලබා දී තිබුණා. එබැවින් වොෂින්ටනයේ ජිමි කාටර් පාලනය ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිල වශයෙන් අනතුරු ඇඟ වූ අතර ලෙබනන් ආක්‍රමණය නවතා දැමිය යුතු බවද දැනුම් දුන්නා. සතියකටත් අඩු කාලයක් තුල සිදු වූ ඊශ්‍රායල් ආක්‍රමණය හේතුවෙන් 1100ක් පමණ දෙනාට ජීවිත අහිමි වූ අතර ලෙබනන් සිවිල් වැසියන් 250,000ක් පමණ දෙනා අවතැන් වූවන් බවට පත් වුණා. එපමණක් නොව ආක්‍රමණිකයාගේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් විශාල නිවාස සංඛ්‍යාවක්ද විනාශ වී තිබුණා. එබැවින් මාර්තු මාස 19 වනදා එක් රැස් වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අංක 425 සහ 426 යන යෝජනා ද්විත්වය සම්මත කළ අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවක් යොදවා ඊශ්‍රායල් හමුදා ලෙබනන් භූමියෙන් ඉවත් කරවීමට එයින් තීරණයකට තිබුණා. මාර්තු 19 වනදා මෙම තීරණය ගනු ලැබුවද ඊශ්‍රායල් හමුදා සටන් විරාමයකට එකඟ වීමට ප්‍රථම තවත් දෙදිනක් තම ප්‍රහාර කරගෙන ගියා. එක්සත් ජාතීන්ගේ අතරමැදි බලකායක් ලෙසින් හැඳින් වූ එම හමුදා මාර්තු 23 වනදා සිට ඊශ්‍රායල් ලෙබනන් දේශ සීමාවේ ස්ථානගත වීම ආරම්භ වූ නමුත් පලස්තීන විමුක්ති සංවිධානයේ සම්බන්ධයෙන් අදාළ යෝජනාවල සඳහන් නොවීම හේතුවෙන් ඔවුන්ව සටන් විරාමයක් සඳහා එකඟ කරවා ගන්නට තවත් දින කිහිපයක් ගත වුණා. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලය හා සටන් විරාමයකට අවතීර්ණ වූ අතර දකුණු ලෙබනන් අර්ධ හමුදාවට තමන් අල්ලාගත් භූමිය පැවරූ ඊශ්‍රායල් හමුදා එම වසර අවසන් වන විට ක්‍රමානුකූලව ලෙබනන් භූමියෙන් ඉවත් වන්නට කටයුතු කළා. කෙසේ නමුත් විවිධ අවස්ථාවන්හිදී එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට දකුණු ලෙබනන් හමුදාවෙන් ප්‍රහාර එල්ල වූ අතර සටන් විරාම එකඟතා කඩ කිරීම දුර්ලභ වූයේ නැහැ.
එසේ නමුත් පලස්තීන විමුක්ති සංවිධානයේ කොටසක් හිතුමතයට සටන් විරාමය කඩකරන්නට ගිය අවස්ථාවේදී යසර් අර්ෆත්ගේ මැදිහත් වීමෙන් එය වැළකුණ බවත් සඳහන් කළ යුතුය. මේ අන්දමින් ඊශ්‍රායලයේ ලෙබනන් භූමිය වෙත සිදු කළ පළමු ආක්‍රමණය අවසන් වුවද දකුණු ලෙබනනයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය පහව ගියේ නැහැ. වර්ෂ 1981 මුල් මාස 6 තුල ලෙබනනයේ ආරක්ෂාව ගත වූ වකවානුවට වඩා බෙහෙවින්ම ඉහළ තැනක පැවතුනමුත් ජුනි මාසයේදීද දකුණු ලෙබනනයේ පිහිටි ඊශ්‍රායල් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට වීමත් සමගින් යලිත් වරක් ගැටුම් ඇවිල ගියා. මෙහිදී ඊශ්‍රායලයේ අරමුණ වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ සටන්කාමීන් සමග ගැටුමක් නිර්මාණය කොටගෙන ඔවුන්ව එම ප්‍රදේශයෙන් පළවා හැරීමයි. ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ජීවත් වූ පලස්තීන සරණාගතයින්ට පමණක් නොව ස්ථිර පදිංචිකරුවන්ටද අභාග්‍ය සම්පන්න කාලයක් උදා වූ අතර ගැටලුව සමතයකට පත් කරන්නට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ෆිලිප් හබීබ් මැදිහත් වූයේ එහි ප්‍රතිඵලය සමස්ත කලාපයටම අවාසි සහගත වනු ඇති බව දැනගෙනයි. ඒ අනුව වර්ෂ 1981 ජූලි මාස 24 වනදා ඊට අදාළ සාම ගිවිසුමට දෙපාර්ශවය එකඟ වූ අතර ලිඛිත එකඟතාවයක් ඇති නොවූයේ පලස්තීන සහයෝගිතා සංවිධානය ඒ මොහොත වන විටත් ලොව පිළිගත් ව්‍යුහයක් නොවීම නිසායි. කෙසේ වුවද වර්ෂ 1982 ජුනි මාසයේ දක්වාම මෙම සාම ක්‍රියාවලිය ඉදිරියට ගිය අතර ලෙබනන් ඊශ්‍රායල් දේශ සීමාවේ සාපේක්ෂ නිෂ්කලංක බවක් පවත්වා ගන්නට එම දෙපාර්ශවයම කටයුතු කළා. මේ අතර එම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය නිවැරදිව අවබෝධ කරගත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් හේග් ඉතාම කුඩා ප්‍රකෝප ගැන්වීමකට වුවද ඊශ්‍රායලයෙන් අතිශය දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව වර්ෂ 1982 ජනවාරියේදී ජනාධිපති රොනල්ඩ් රේගන් වෙත සැලකර සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඊශ්‍රායලය මහා පරිමාණ යුද්ධයක් වෙත අවතීර්ණ වීම වළකාලන්නට කළ හැකි සියල්ල ඇමරිකානුවන් සිදු කරමින් සිටියද වර්ෂ 1982 අප්‍රේල් සහ මැයි මාසවලදී දෙපාර්ශවය අතර කෙටි එහෙත් දරුණු ගැටුම් සිදු වුණා. මේ වන විට ඊශ්‍රායල් රජයේ සියල්ලන් අභිබවා ආරක්ෂක අමාත්‍ය ඒරියල් ෂැරෝන්ගේ හඬ ඉදිරියට පැමිණෙමින් තිබූ අතර ඔහුගේ දීර්ඝකාලීන මූලෝපාය බවට පත්ව තිබුණේ මහා පරිමාණ යුද්ධයක් හරහා ලෙබනනය ආක්‍රමණය කොට එමගින් එහි ස්ථාපිත පලස්තීන විමුක්ති සංවිධානයේ ක්‍රියාජාලය බිඳ දමා ඊශ්‍රායලයට පක්ෂපාත ක්‍රිස්තියානි පාලනයක් ලෙබනනයේ ස්ථාපිත කරන්නටයි. එමෙන්ම ඊශ්‍රායල් උතුරු දේශ සීමාවේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස එම රජය සමගින් සාම ගිවිසුමක් අත්සන් තැබීමත් ඒ වන විට ලෙබනන් භූමියේ ස්ථානගතව සිටි සිරියානු හමුදාව ඉන් පළවා හැරීමත් ෂැරෝන්ගේ අරමුණු වුණා. මෙය පැහැදිලිවම යුදමය ක්‍රියාමාර්ගයක් හරහා තම සතුරා පරාජයට පත් කරලීමේ සැලසුමක් වුවද ඊට අවතීර්ණ වීම සඳහා සාධාරණීකරණය කළ හැකි හේතුවක් තවමත් ලැබී නොතිබීම ඊශ්‍රායල් ආක්‍රමණය තවදුරටත් පමා කරන්නට වුණා. ෂැරෝන්ගේ සැලසුම සඳහා ඊශ්‍රායල් පාලක පක්ෂයේ බහුතර අනුමැතිය හිමි නොවුනද අග්‍රාමාත්‍ය මෙනාචෙම් බෙගින් එම සැලසුම කෙරේ පැහැදී සිටීම ෂැරෝන් ඇතුළු ඊශ්‍රායල් ආරක්ෂකංශවල සතුටට හේතු වුණා. මේ අතර බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල් තානාපතිවරයා වශයෙන් කටයුතු කළ ශ්ලොමෝව් ආගෝව් වෙත වර්ෂ 1982 ජුනි මාස 3 වනදා බ්‍රිතාන්‍යයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඔහු බරපතල ලෙස තුවාල ලැබීම ලෙබනනයට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට බලා සිටි ඊශ්‍රායලයට සාධාරණීකරණය කළ හැකි හේතුවක් ලබා දුන්නා. එම ප්‍රහාරය සිදු කරනු ලැබුවේ වර්ෂ 1974 දී පමණ මතවාදීමේ ගැටුමක් මුල් කොටගෙන පලස්තීන විමුක්ති සංවිධානයෙන් වෙන්ව ගිය අබු නිඩාල් නම් කණ්ඩායම විසින් බවත් ඒ සඳහා එම සංවිධානයේ පෙළඹ වූයේ ඔවුන්ට පහසුකම් සැපයූ ඉරාක බුද්ධි සේවය විසින් බවත් ඊශ්‍රායලයේ දැන සිටියද එම සිදුවීම දඩමීමා කරගනිමින් ලෙබනනය ආක්‍රමණය කරන්නට ජුනි 4 වනදා ඊශ්‍රායල් කැබිනට්ටුව තීරණය කළා. මෙම සන්නද්ධ කණ්ඩායමේ නායක අබු නිඩාල් ඊට වසර කිහිපයකට ප්‍රථම යසර් අර්ෆත් හා මතගැටුමක් ඇතිකරගත් අතර පලස්තීන විමුක්ති සංවිධානයෙන් වෙන්ව යාමෙන් පසුව ඔවුන් දෙපිරිස අතර විශාල එදිරිබාධිකමක් ගොඩනැගුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් පලස්තීන විමුක්ති සංවිධානය විසින් අබු නිඩාල් වෙත මරණ දඬුවම පවා පනවා තිබුණ නමුත් ඊශ්‍රායලයට අවශ්‍ය වූයේ ලෙබනනයට කඩාවැදීම සඳහා හේතුවක් පමණයි. එමෙන්ම ඉරාක බුද්ධි සේවයට එම ප්‍රහාර එල්ල කරවීම සඳහා හේතු වූයේ ඊශ්‍රායල් බුද්ධි අංශ විසින් වර්ෂ 1981 ජුනි මාසයේදී
ඉරාකයේ ගොඩනගමින් තිබූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ විනාශ කර දැමීමයි. එපමණක් නොව ලෙබනනයේ ආක්‍රමණය කිරීම සඳහා ඊශ්‍රායලයේ සැලසුම් සකස් කළේ වර්ෂ 1981 මැදභාගයේ සිට බවත් අනාගත ලෙබනන් පාලකයා වශයෙන් තෝරාගෙන සිටි බෂීර් ගෙමායෙල් නම් ක්‍රිස්තියානුවා වෙත ඒ පිළිබඳ සැල කර තිබුණේ වර්ෂ 1982 ජනවාරි මාසයේදී බවත් 2022 දී පමණ එළි දක්වනු ලැබූ මෙම රහසිගත බුද්ධි සැලසුම මගින් අනාවරණය කෙරුණා. ජුනි 6 වනදා ඊශ්‍රායල් ආක්‍රමණය දියත් වූ අතර 60,000කින් යුත් හමුදා පෙරමුණු තුනක් ඔස්සේ ලෙබනනයේ දකුණු සීමාවෙන් එතුලට කඩා වැදුනේ යුද ටැංකි 800ක් ගුවන් යානා සහ කාලතුවක්කුවාදී බලසම්පන්න අවි ආයුධ රාශියක් සමගින්. ආක්‍රමණය ආරම්භ කරමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඒරියල් ෂැරෝන් පැවසූයේ ඊශ්‍රායල් ලෙබනන් දේශ සීමාවේ ස්ථානගත පලස්තීන ගරිල්ලන් කිලෝමීටර 40ක් උතුරු දෙසට පළවා හැරීම තම ඉලක්කය බවයි. සම්පූර්ණ බටහිර දේශ සීමාවම සාගරයට මායිම් වූ ලෙබනනයේ එකී ප්‍රදේශ අල්ලා ගැනීම අතිශයින් වැදගත් වූ හේයින් එම තීරය ඔස්සේ ඉදිරියට ඇදීම සඳහා බලවත් සේනාංකයක් යෙදවූ අතර මුහුදෙන් භූමියට කඩා වැදීම සඳහාද විශේෂ හමුදා කණ්ඩායම් යොදවා තිබුණා. භූමිය මැදින් ගමන් කළ සේනාංක ද්විත්වය අල්ලාගත යුතුයේ භූමියේ වැදගත්ම මර්මස්ථානයේ වූ බෝෆෝඩ් බලකොටුවයි. වෙරළ තීරය ඔස්සේ ඉදිරියට ඇදෙන සේනාංකයට මුලින් සිතුවාට වඩා ඉහළ ප්‍රතිරෝධයකට මුහුණ දෙන්නට සිදු වූ අතර RPG ප්‍රහාර හේතුවෙන් යුද ටැංකි කිහිපයක් විනාශ වුණා. එමෙන්ම මාර්ගයේ වූ පටු බව සහ අනපේක්ෂිත තදබදයට මුහුණ දෙන්නට සිදුවීම නිසා සැලසුම් කළ තරම් ඉහළ වේගයක් පවත්වා ගන්නට නොහැකි වීමත් මගහැර යන්නට නියමිත වූ ටයර් නගරයට ඊශ්‍රායල් හමුදා කොටුවීමත් හේතුවෙන් ඔවුන් නොසිතූ වක්‍රතැබ්බයකට මුහුණ දුන්නා. එසේ නමුත් රාත්‍රී කාලයේදී ටයර් නගරයේ වටලෑමෙන් පැනගන්නට සමත් වූ බටපිරිස් ලිටානි ගංගාවද තරණය කොට සයිඩොන් වෙත ඇදෙන්නට වුණා. මේ අතර නැගෙනහිර ආරක්ෂකය ගමන් කළ සේනාංකය ක්‍රමානුකූලව බෙකා නිම්නයට ඇතුළු වූ අතර එහිදී එල්ල වූ අවම ප්‍රතිරෝධයේ මැදේ සිරියානු හමුදා නිම්නයේ මැදට කොටු කරගන්නට සමත් වුණා. එමෙන්ම මධ්‍ය ආරක්ෂකය ගමන් කළ සේනාංකය දරුණු සටනකින් පසුව බෝෆෝඩ් බලකොටුව අල්ලා ගන්නට සමත් වූ අතර මෙහෙයුමේ පළමු දිනේ සැලසුමට අනුවම සිදු වූ අයරක් දිස් වුණා. පලස්තීන විමුක්ති සංවිධානයේ කඳවුරු බොහෝමයක් ලෙබනනයේ වෙරළ තීරයේ පිහිටා තිබීම හේතුවෙන් එම අක්ෂය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම සෙමෙන් වුවද නොනවත්වාම සිදු වුණා. ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් පසුව පාබල සහ යුද ටැංකි සේනා මෙහෙයවීම සිදු වූ අතර ඔවුන්ගේ සහායක නාවික වෙඩි බලයේ හිමිවීමද දැකගන්නට ලැබුණා. එම සේනාංකයේ සයිඩොන් වෙත ඇදෙන අතරතුර අතරමඟදී හමු වූ පලස්තීන සරණාගත කඳවුරු තුනක් විනාශ කරන්නටද කටයුතු කළේ ඒවායේ පිහිටි භූගත උමං සහ බංකර් තුල හිඳ පලස්තීන සටන්කාමීන් ක්‍රියාත්මක වීමත් එම සරණාගතයින් මිනිස් 40ක් ලෙස යොදා ගැනීමත් හේතුවෙන්. එම සරණාගත කඳවුරු පරිශ්‍ර ඊශ්‍රායල් හමුදා අතට පත්වීම වැළැක්වීම සඳහා පලස්තීන සටන්කාමීන් විශාල පරිශ්‍රමයක් යොදනු ලැබුව නමුත් රෂීඩියා නම් කඳවුර දින 4ක් තුලත් බර්ජ් අශ්‍රමෙල් සහ අල්බාස් යන කඳවුරු දින 3ක් ඇතුළතත් අල්ලා ගන්නට ඊශ්‍රායල් හමුදා සමත් වුණා. මෙම ප්‍රහාරවලදී ඊශ්‍රායල් පාර්ශවය විශාල වශයෙන් පොකුරු බෝම්බ භාවිතා කරනු දක්නට ලැබුණ අතර සයිඩොන් නගරයට උතුරින් නාවික කමාන්ඩෝවරුන් ගොඩබස්වා තවත් විශාල වශයෙන් බටපිරිස් සහ යුද ටැංකි ගෙන එන්නට සමත් වුණා. කෙසේ නමුත් සයිඩොන් නගරෙන් එල්ල වූ දරුණු ප්‍රතිප්‍රහාර හේතුවෙන් එම නගරය අල්ලා ගන්නට හැකි වූයේ නැහැ. ඒ අතර වාරේ ඊශ්‍රායල් මධ්‍ය පෙරමුණ ක්‍රමානුකූලව ඉදිරියට ගොස් ජෙසීන් නගරය අල්ලා ගන්නට යාමේදී සිරියානු හමුදා වෙතින් දරුණු ප්‍රතිප්‍රහාර එල්ලවන්නට වූ නමුත් අවසානයේම නගරය දල්ලා ගන්නට ඔවුන් සමත් වුණා. පාබල බටපිරිස්වල සහාය පිණිස ජුනි 9 වනදා ඊශ්‍රායල් ගුවන් හමුදාව ඔපරේෂන් මෝල් ක්‍රිකට් 19 යන මෙහෙයුම දියත් කළ අතර එමගින් සිරියානු ප්‍රහාරකයානා 29ක් සහ ගොඩබිම සිට එල්ල කරන ගුවන් යානා නාශක මිසයිල බැටරි 17ක් විනාශ කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා. එමෙන්ම එදින එල්ල කළ රාත්‍රී ගුවන් ප්‍රහාරයක් මගින් සිරියානු යුද ටැංකි බලසේනාවක් සහ තවත් මිසයිල බැටරි 6ක් විනාශ කර දමන්නට එම ගුවන් ප්‍රහාර සමත් වුණා. එනමුත් නැගිනී රක්ෂය බෙකා නිම්නයෙන් ඉදිරියට ඇදෙන්නට සිදු කළ උත්සාහයේදී විශාල ප්‍රතිරෝධයකට මුහුණ දෙන්නට සිදු වූ අතර තරමක පසුබෑමකට මුහුණ දෙන්නටත් සිදු වුණා. සුල්තාන් යකූබ් වලදී සිදු වූ සටන් වලින් සිරියානු ඊශ්‍රායල් දෙපාර්ශවයටම දරුණු හානි සිදු වූ අතර ඊශ්‍රායල් පාබල සහ යුද ටැංකි හමුදාවන්ටත් සිරියානු ගුවන් හමුදාවන්ටත් සිදු වූ හානි අති විශාලයි.
බටහිරක්ෂය බීරුට් අගනුවර දක්වා ඇදෙන්නටගත් උත්සාහයේද පලස්තීන ගරිල්ලන් හා එක් වූ සිරියානු හමුදා විසින් වලකාලනු ලැබුව අතර කෆර්සිල් නම් ප්‍රදේශයේදී ඉදිරි ගමන తాවකාලිකව අතහැර දමන්නට ඊශ්‍රායල් හමුදාවන්ට සිදු වුණා. එහිදී ජුනි 11 වනදා මධ්‍යහනේ සිට ක්‍රියාත්මක වන පරිදි ඊශ්‍රායල් සිරියා දෙපාර්ශවය සටන් විරාමයකට එකඟ වූ නමුත් එය ආරම්භ වන්නට සුළු මොහොතක් තිබියදී සිරියානු හමුදා සිදු කළ යුද ටැංකි සංචරණයක් හේතුවෙන් යලිත් දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිල ගියා. එසේ නමුත් අබ්දුල්ලා සියාම් නම් පලස්තීන ගරිල්ලාගේ නායකත්වයෙන් යොත් සටන්කාමීන් කල්ලේ නම් ප්‍රදේශයෙන් දින 6ක් පුරා ඊශ්‍රායල් ඉදිරි ගමන නවත්වාගෙන සිටින්නට සමත් වූ අතර සිදු වූ සටන් වලින් සියාම් ඝාතනයට ලක් වුණා. එනමුත් ඊශ්‍රායල් හමුදාවලට බීරූට් අගනුවර අල්ලා ගන්නට තවමත් හැකි වුණේ නැහැ. එවන් තත්වයක් තුළ ජුනි මාස 13 වනදා ඊශ්‍රායල් සිරියා සටන් විරාමයේ තුලට පලස්තීන විමුක්ති සංවිධානයේ දෙක් කර ගන්නට කටයුතු යෙදුණු නමුත් එයින් එතරම් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මේ වන විට කිසියම් හේකින් පලස්තීන සහ සිරියානු සන්ධානය බීරූට් නුවරට කොටුවන තත්වයක් ඇති වූ හොත් පලා යාමට ඉතිරිවන එකම මාර්ගය බීරූට් ඩමස්කස් මාර්ගයේ පමණක් බව අවබෝධ කරගත් ඊශ්‍රායල් හමුදා ඔවුන් තල්ලාගත නොහැකිව තිබූ කල්ඩේ වෙත පහර දීම අතහැරදා ඊට උතුරින් වූ බාබ්දා වෙත පහර දෙන්නට වූයේ එහි සිට බීරූට් ගුවන් තොටුපළටත් බීරූට් ඩමස්කස් මාර්ගයටත් පහර දීමේ හැකියාව තිබූ බැවින් කෙසේ නමුත් බාබ්දාහි ස්ථානගතව සිටි පලස්තීන සටන්කාමීන් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරමින් තිබූ අතර සිරියානු හමුදාවන්ද ඊට එක්වීම නිසා ඊශ්‍රායලයට දරුණු ප්‍රතිරෝධයකට මුහුණ දෙන්නට සිදු වුණා. එනමුත් පැය 14ක සටනකින් පසුව බාබ්ඩා අත්පත් කර ගන්නට ඊශ්‍රායලයේ සමත් වූ අතර ජුනි 15 වනදා බීරූට් නගරයෙන් ඉවත් වී බෙකා නිම්නයේ යලි ස්ථානගත වන්නට ඊශ්‍රායලෙන් ලැබුණ අවස්ථාව සිරියානු රජය ප්‍රතික්ෂේප කළා. ජුනි 22 වනදා තේ කතරම් දරුණු යමක් සිදු නොවූ නමුත් එදින ඊශ්‍රායලය යලිත් නැගෙනහිර දෙසට ප්‍රහාර එල්ල කරන්නට වුණේ සිරියානු සහ පලස්තීන සන්ධානයට බීරූට් ඩමස්කස් මහා මාර්ගය අහිමි කරවීමේ අභිප්‍රායයෙන්. එහිදී ඇමරිකානු මැදිහත් වීමෙන් తాවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණද යලිත් සටන් ඇවිල ගොස් ජුනි 25 වනදා වන විට සිරියානු හමුදා සෑහෙන දුරකට බෙකා නිම්නයේ වෙත පසුබස්පන්නට ඊශ්‍රායල් හමුදා සමත් වුණා. කෙසේ නමුත් එදින ප්‍රකාශයට පත් වූ සටන් විරාමයත් සමගින් තමන් අල්ලාගත් ස්ථානවලම රැඳී සිට සටන් අතහැර දමන්නට ඊශ්‍රායල් හමුදා තීරණය කළා. මෙම සටන් දාමේ හේතුවෙන් ජුනි 14 වනදා සිට බීරූට් නුවර ඊශ්‍රායල් හමුදා විසින් වටකරනු ලැබ තිබූ නමුත් නගරය අත්පත් කර ගන්නට යාමේදී අත්විඳින්නට විය හැකි හානි මගහැර ගැනීමේ අරමුණින් යුතුව එම පියවර වෙත අවතීර්ණ නොවන්නට ඊශ්‍රායල් හමුදා තීරණය කොට තිබුණා. කෙසේ නමුත් පලස්තීන විමුක්ති සංවිධානයේ නායකාරකාදීන් දඩයම් කරනු පිණිස හඳුනාගත් ඉලක්ක වෙත ගුවනින් ගොඩබිමින් සහ සාගරයෙන්ද ප්‍රහාර එල්ල කරන්නට ඔවුන් කටයුතු කළා. එමෙන්ම මිසයිල බෝට්ටු ප්‍රහාරක යාත්‍රා සහ සබ්මැරීන වලින් සමන්විත නාවික බලකායක් විසින් බීරූට් වරායද වටකර තබා ගන්නට ඊශ්‍රායල් නාවික හමුදාව සමත් වූ අතර එම වටලෑම හමුවේ පලස්තීන සටන්කාමීන්ට සාකච්ඡා සඳහා එකගවනවා හැර වෙනත් විකල්පයක් ඉතිරි වූයේ නැහැ. සාකච්ඡා වලින් දෙපාර්ශ්වය එකඟ වූ කාරණා අනුව වර්ෂ 1982 අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී 14,000ක පමණ පලස්තීන සටන්කාමීන් පිරිසක් බීරූට් නුවරින් ඉවත් කර ගන්නට කටයුතු කරනු ලැබුවේ ඇමරිකා, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඉතාලි හමුදා භටයන්ගෙන් සමන්විත සාමසාධක හමුදාවේ අධීක්ෂණය යටතේ. ඉනනතුරුව ලෙබනනයේ ආරක්ෂාව එම බහුජාතික සාමසාධක හමුදාව විසින් බාරගනු ලැබූ අතර සැප්තැම්බර් මාස 29 වනදා ඊශ්‍රායලයේද බීරූට් නුවරින් තම හමුදා ඉවත් කරගනු ලැබුවා. කෙසේ නමුත් ලෙබනනයේ නව රූකඩ පාලකයා වශයෙන් බෂීර් ගමායෙල් පත් වූ නමුත් සැප්තැම්බර් 14 වනදා සිරියානු සමාජ ජාතිකවාදී පක්ෂ සමාජිකයෙකු විසින් ඔහුව මරා දැමනු ලැබ තිබීම ලෙබනනය තුළ බලවත් දේශපාලනික අස්ථාවරත්වයක් නිර්මාණය කළා. මෙයින් පසුවද මුස්ලිම් අන්තවාදීන් විසින් ඇමරිකානුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටි අතර වර්ෂ 1983 අප්‍රේල් මාසයේදී ලෙබනනයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරය ඒ අතර අතිශයින්ම වැදගත් එකක්. කෙසේ නමුත් රොනල්ඩ් රේගන් පාලනය ඒ සම්බන්ධයෙන් සිදු කළ මැදිහත් වීම තවදුරටත් අඩාල නොවූ අතර මේ 17 එකඟතා යනුවෙන් තවත් සාම වැඩපිළිවෙලකට දෙපාර්ශ්වය එකඟ කර ගන්නට කටයුතු යෙදුනේ ඊශ්‍රායල් හමුදා ලෙබනනයේ ඉවත් කර ගැනීමේ අවසන් උත්සාහය හැටියටයි.
කෙසේ නමුත් ඉරානයෙන් සහාය ලැබූ බව කියවෙන ලෙබනන් සටන් කාමීන් ප්‍රදර්ශනය කළ මුරණ්ඩු ස්වභාවය හේතුවෙන් සාමයක් ඇති කරගන්නට නොහැකි වූ අතර අවසන් ප්‍රතිඵලයේ වූයේ සාමසාධක හමුදාව ලෙබනනයෙන් ඉවත් වී එහි පාලනය ඊශ්‍රායෙල් හමුදාවටම සින්න වීමයි. ලෙබනනයේ ඊශ්‍රායෙල් පාලනය එහි වූ සරණාගත කඳවුරු තුළ ශ්‍රියා මුස්ලිම් සටන් කාමීන් විශාල ප්‍රමාණයක් රැඳී සිටින බව විශ්වාස කළද ඔවුන් මර්ධනය කිරීම හෝ අත්අඩංගුවටගෙන විනාශ කිරීම සඳහා පියවර ගැනීම අතපසු කරමින් සිටියේ එමගින් ඔවුන්ටද විශාල ආපති සංඛ්‍යාවක් විඳගන්නට සිදුවීම සහ එයින් සිවිල් ජනතාවට හානි සිදුවීමෙන් ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීමට අකමැති වූ නිසයි. කෙසේ නමුත් වර්ෂ 1982 අගභාගයේදී ලෙබනනයේ ක්‍රියාත්මක වූ ක්‍රිස්තියානි අර්ධ හමුදාවක සමාජිකයන් 150කට පමණ සේබ්‍රා සහ ෂෙටීලා යන සරණාගත කඳවුරු වලට ඇතුළු වන්නට ඊශ්‍රායෙල් හමුදා අවසර ලබා දුන් අතර එහි ප්‍රතිඵලයේ වූයේ ශ්‍රියා මුස්ලිම්වරු 3500ක් පමණ දෙනා එම සන්නද්ධ ක්‍රිස්තියානීන් අතින් ඝාතනයට ලක්වීමයි. සේබ්‍රා සහ ෂෙටීලා සංහාරයේ වශයෙන් ඉතිහාසයට එක් වී ඇති මෙය කෙතරම් බලවත් ජාත්‍යන්තර පීඩනයක් ඊශ්‍රායලයේ වෙත යොමු කළේදයි කිවහොත් ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඊශ්‍රායල් රජයේම විශේෂ කොමිසමක් පත් කරන්නට සිදු වුණා. එම කොමිසම සොයාගත් කරුණු හේතුවෙන් ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ඒරියල් ෂෙරෝන් වෙත ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වූ අතර ඔහුව ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් පහ කරන්නටත් අනාගතයේ කිසිදු දවසක ඔහුට ඊශ්‍රායල් රජයේ තනතුරක් හොබවන්නට නොහැකි බවත් නිර්දේශ කෙරුණා. උලදී ඔහු ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නට අකමැති වුවද පසුව එම ධූරයෙන් ඉවත් වී බෙගින් රජයේ කාර්යභාරයක් නොමැති ඇමතිවරයෙකු වශයෙන් රැඳී සිටියා. ඔහුට ඊශ්‍රායල් රජයේ තනතුරු දරන්නට නොහැකි බවට සිදු කළ නිර්දේශය කෙසේ වෙතත් ඔහු වර්ෂ 2001 සිට 2006 දක්වා ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධූරයත් ඒවන තුරුම බලගතු අමාත්‍ය ධූරයන් ගණනාවක් හෙබවූ බවත් මෙහිලා සඳහන් කළ යුතු වැදගත් කරුණක්. පලස්තීන විමුක්ති සංවිධානය ලෙබනනයේ ඉවත් කරවීමත් සමගින් තවත් ඉස්ලාම් සන්නද්ධ කල්ලි ගණනාවක් බිහි වූ අතර ඒ බොහෝමයකට එතෙක් අරාබි ලෝකයේ පැවති සන්නද්ධ කල්ලිවල ආශිර්වාදයේ සහ අනුබලයේ හිමි වුණා. ඉස්ලාම් ජිහාද් සංවිධානය පීඩිතයින්ගේ සංවිධානය සහ විප්ලවකාරී යුක්තිය වැනි සංවිධාන ලෙබනනයේ තුල පැතිරෙනු දැක ගන්නට හැකි වූ නමුත් ලෙබනනයේම නව සන්නද්ධ සංවිධානයක් වශයෙන් හිස්බුල්ලා සංවිධානයේ පෙරට පැමිණෙන්නේද මෙම වකවානුව තුලයි. ඔවුන් ඊශ්‍රායල් හමුදා ඉලක්ක කරමින් දියත් කළ ඇඟලුමුදැ ගැන්වෙන ආකාරයේ ප්‍රහාර හේතුවෙන් ලෙබනන් සමාජයේ විමුක්තිකාමීන් වශයෙන් ප්‍රසිද්ධියක් අත්කර ගන්නට හේතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රහාරක මාධ්‍ය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාරයි. එවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා තරුණ තරුණියන් දුසින් ගණනින් යොදවන්නට ඔවුන්ට හැකියාව ලැබුණ අතර ඔවුන් ආගමික අන්තවාදීන් මුසපත් වී සිටීම ඊට හේතුවයි. ඒ අනුව මධ්‍යම සහ උතුරු දිග ලෙබනනයේ රැඳී සිටීම ඊශ්‍රායල් හමුදාවන්ට තරමක් අසීරු කටයුත්තක් වූ නිසා වර්ෂ 1985 අප්‍රේල් මාසයේදී ඊශ්‍රායල් හමුදා එම ප්‍රදේශවලින් ඉවත් වීම ආරම්භ වුණා. එම පසුබැසීම දකුණු දිග ලෙබනනයේත් එක් පමණක් වූ අතර ඊට දකුණු ලෙබනන් හමුදාව දෙක්ව සිටියා. මේ අන්දමින් දකුණු දිග ලෙබනනයේ ස්ථානගතව සිටි හමුදාවලට තවත් වසර ගණනාවක් මුළුල්ලේම මුස්ලිම් සන්නද්ධ කල්ලි වලින් එල්ල වූ ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදු වූ අතර ඒවායින් ජීවිත අහිමිවීම සහ තුවාල සිදුවීම හේතුවෙන් ඊශ්‍රායලයේ තුලම ලෙබනනයේ හමුදා ස්ථානගතව හිඳීමට එරෙහිව මතයක් ගොඩනැගෙමින් තිබුණා. එමෙන්ම වර්ෂ 1978 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ තිබෝ 425 සහ 426 යන ප්‍රඥප්ති ක්‍රියාවට නංවන ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද පීඩනයක් එල්ල වෙමින් තිබූ අතර ඊශ්‍රායලයේ මූලෝපායික අරමුණු මෙන්ම සංග්‍රාමික යථාර්ථයන්ද ක්‍රමානුකූලව වෙනස් වෙමින් තිබුණා. ඒ අනුව වර්ෂ 2000 දී ඊශ්‍රායල් හමුදා ලෙබනන් භූමියෙන් ඉවත් කරගන්නට කටයුතු යෙදුන අතර වර්ෂ 2000 මැයි මාස 24 වනදා අවසන් ඊශ්‍රායල් බටපිරිසද පෙරලා ඊශ්‍රායලයේ වෙත පැමිණියේ එහි පාලනය එක්සත් ජාතීන්ගේ හමුදාවට පවරමින්. ඒ අනුව මැද පෙරදිග අර්බුදයේ තවත් එක් වැදගත් පරිච්ඡේදයක් පිළිබඳව අප ඉදිරිපත් කළ වැඩසටහන මෙතකින් නිමාවට පත්වන අතර එම වැඩසටහන් මාලාවේ මීළඟ කොටසින් ඔබ හමුවන අභිලාෂයෙන් ඔබෙන් සමු ගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.